හෙළ සිනභාවේ අදීන පෞරුෂය විදිහට සැලකෙන ප්‍රවීණ සිනභාවේදී වසන්ත ඔබේසේකරයන් මේ වන විට අපාතරින් සමුගෙන අවසන්. එතුමන්ගෙන් හෙළ සිනමාවට ලැබුණු දායකත්වය, එතුමන්ගෙන් හෙළ සිනමාවට ඇති වූ පුනරාගමනය පිළිබඳව අප අද කතා කරන්නට සූදානම්. මේ සඳහා මාත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා ආචාර්ය සරත් අමුණුගම් මහතා. ඔබතුමන්ට ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන්. 70 දශකයේ මුලභාගයේදී සිනමාවට ප්‍රවිෂ්ඨුණු වසන්ත ඔබේසේකරයන් ඔබතුමා ඉතාමත් ළඟින් ආශ්‍රය කරන්නට ඇති. අපි ඒ ආශ්‍රයෙන්ම පටන් ගමු මේ කතිකාවත. ඔව්, වසන්තයි මමයි. අපි එකට විශ්වවිද්‍යාලයේ හිටියා. ඊට පස්සේ ඒ විශ්වවිද්‍යාලයේ ආශ්‍රය නිසා තමයි විශේෂයෙන් සිරිගුණසිංහ මැතිතුමා ආශ්‍රය කරා. ඒ අනුව තමයි වසන්ත එතුමත් එක්ක සත්සමුද්‍ර චිත්‍රපටියේ නිෂ්පාදනයට හවුල් වුණේ. අත්ත වශයෙන් සත්සමුද්‍ර චිත්‍රපටියට එතුමා හවුල් වුණත් ඊට වර්ෂ කීපයකට පස්සේ වසන්ත එයාගේම චිත්‍රපටි සුතන්ත්‍ර චිත්‍රපටි නිර්මාණය කරන්න පටන් ගත්තා. මං හිතනවා විශේෂයෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් එම අධ්‍යක්ෂතුමාගේ යුගයට පස්සේ තරුණ අධ්‍යක්ෂකවරු කීප දෙනෙක්ම සිංහල සිනමාවට සේවයක් කරා. වසන්ත ඔබේසේකර, නිහාල් සිංහ, ධර්මසේන පතිරාජ, තරමක් දුරට ඩීබී ප්‍රේමරත්න, ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායක, ඒගොල්ලෝ ඔක්කොම ඒ යුග, ඒ වගේම සුමිත්‍රා පීරිස්, ඒ සියලු දෙනාම ඒ 70 ගණන්වල 80 ගණන්වල චිත්‍රපටි ගොන්නක්ම නිෂ්පාදනය කරා. ඒ තුලින් තමයි ඒ කාලේ සිංහල චිත්‍රපටියේ වර්ධනය වගේම අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒ කොටසට වසන්ත ඉතාම වැදගත් පුරුකක් බවට පත් වෙනවා. එතුමා විශාල සේවයක් කරා ඒ චිත්‍රපටි සිංහල චිත්‍රපටි කලාවේ ප්‍රවර්ධනයට. ඒ 70 දශකයේ සිනමාව කොයි වගේද තිබුණේ මේ වසන්ත මහත්මයා සිනමාවට සම්බන්ධ වෙද්දී? උගත් දුරට ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා සහ සිරි ගුණසිංහම, ඒ දෙන්නගේ චිත්‍රපටි තමයි ඒ කාලේ ආදර්ශමත් චිත්‍රපටි හැටියට තිබුණේ. නමුත් ඊට වඩා ඒ කාලේ ලෝකෙත් විශාල වෙනසක් තිබුණා චිත්‍රපටි කර්මාන්තේ. නවරැල්ල කියලා ප්‍රංශේ චිත්‍රපටි කර්මාන්තය ලොකු විපර්යාසයකට ලක් වුණා. ඒ වගේම තරුණ ප්‍රශ්න ගැන පෝලන්තය, ඒ වගේම නැගෙනහිර යුරෝපය, තවත් දුරට එංගලන්තය, ඒ වගේ රටවල් වලත් අලුත් අදහස් ඇතුව විශේෂයෙන් යෞවනයට සම්බන්ධ ප්‍රශ්න විමර්ශනය කරන්න චිත්‍රපටිය ඒ පැත්තට හැරුණා. ඉතින් ඒක එකක් තියෙන ඒ ගෝලීය වෙනස්කම්, චිත්‍රපටි ලෝකේ වෙනස්කම් සහ ලංකාවේ වෙනස්කම් දෙකම එකට සමගාමීව යන්න පුළුවන් වුණා. විශේෂයෙන් වසන්තයි සුමිත්‍රයි, මට මතකයි මම ඒ කාලේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක, මට පුළුවන් වුණා ඒ කාලේ ප්‍රංශ තානාපති කාර්යාලයට කතා කරලා ඒ දෙදෙනාටම ප්‍රංශයට ගිහිලා අවුරුදු දෙකක් චිත්‍රපටි කලාව හදාරන්න ශිෂ්‍යත්ව ලබා දෙන්න. ඉතින් මේ දෙන්නම ගිහිල්ලා උගාක් දුරට ඒ කාලේ තිබුණ ප්‍රංශයේ මේ නව රැල්ල කියන ඒ සංකල්පය, ඒ අලුත් චිත්‍රපටි ෂැබ්‍රෝල්, ගොඩා, ඒ වගේ අයගේ චිත්‍රපටි අධ්‍යයනය කරලා එක හුඟක් දුරට ඒ දෙන්නගේ චිත්‍රපටි වලට බලපානවා. විශේෂයෙන් වසන්තගේ මට මතකයි ඉස්සලා වෙස්ගත්තෝ කියන චිත්‍රපටිය හැදුවේ පිටරට යට ඉස්සලා. ඊට පස්සේ ආවා හුඟක් චිත්‍රපටි, විශේෂයෙන්ම දඩේම කියන චිත්‍රපටි. මොකද ඒ ප්‍රංශ චිත්‍රපටි වල එක ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ ඒ සැබෑ සිද්ධි රටේ ඇති වුණ අපරාධ, රටේ ඇති වුණ යම් යම් සුප්‍රසිද්ධ අවස්ථා, ඒ සිද්ධි මුල් කරගෙන ඒව වටා නිර්මාණයක් ගෙතුණා. නමුත් ඒ බීජය, වස්තු බීජය බෝධුරට ඒ යථාර්ථය අනුව සකස් කරපු එකක්. ඉතින් ඒ අනුව තමයි මගේ දැන් දඩේම කියන චිත්‍රපටි. ඒක තමයි මුවත් අය කියන්නේ වසන්තගේ හොඳම චිත්‍රපටි කියලා. ඉතින් ඒක හුඟක් දුරට මේ කා මෙහෙ තිබුණ අර එක්තරා මේ අපරාධයක්, මිනිමැරුමක් පිළිබඳ ඇඩ්ලින් විතාරණ මිනිමැරුම තිබුණා. ඒකේ තිබුණ සාධක අරමුණ තමයි මේ චිත්‍රපටිය ගොඩනැගුණේ. ඇත්ත වශයෙන් ඒකෙන් වසන්තට ප්‍රශ්නකුත් ඇති වුණා. මොකද මේ චිත්‍රපටිය ඇදුවට පස්සේ මේ ගැන පොතක් ලියලා තිබුණ නඩුකාරයෙක්,
එයා නඩුවකුත් දැම්මම මෙයාට මොකද මගේ චිත්‍ර මගේ පොතේ තියෙන කරුණු අරගෙන තමයි මේ චිත්‍රපටිය ගොඩ නැගුවේ කියලා. නමුත් ඒක එහෙම දෙයක් නෙමෙයි. මේ චිත්‍රපටි සම්ප්‍රදාය යථා ලෝකයේ තියෙන කරුණු අනුව මේ චිත්‍රපටිය නිර්මාණය කිරීම. දැන් විශේෂයෙන්ම වසන්තගේ ලක්ෂණයක් තමයි ඒ කාලේ යෝන් ප්‍රශ්න අර ලස්සන මට හිතේ ඒක යෝන් වසන්තය කියන චිත්‍රපටිය තියෙන ගීතය තේමා ගීතය වල්මත්තුව කියන චිත්‍රපටිය මගේ තේ නැත්නම් දියමන්ති දෙක චිත්‍රපටි දෙකෙන් එකක තාම මගේ තේ ඔයගොල්ලෝ පෙන්වන්න ඕනේ ප්‍රේක්ෂකයින්ට පුදුම ශක්තියක් තුන පුදුම ආකර්ෂණයක් තියෙන ඒ සීක්වන්ස් එකක් සිනමා දර්ශන කීපයක් මට මතකයි ඒක ළඟදිත් මම මේ වෙබ්සයිට් මම බැලුවා මගේ Facebook එකේ අද වුණත් හරි ලස්සනයි ඒක පුදුම සිනමා රූපී ගතියක් තියෙනවා මොකද ඒක ගෝල් ෆේස් එකේ විජය කුමාර් තුංගයි මාලිනී කොස්තයි තුන්දෙනාම අර පෝනියෝ පිට යනවා ඉස්සලාම විජය පෝනියෝ පිට යනවා ඊට පස්සේ මාලිනී එනවා ඊට පස්සේ කොස්තාර පැත්තෙන් එනවා ඒ දර්ශනය තාම ලස්සනට චිත්‍රගත කරලා තියෙනවා ඒ අතරතුරේ පසුබිමෙන් ඒ ගායනය එනවා යෝන් වසන්තයේ කියන ඒ සින්දුවත් ඉතාම ජනප්‍රිය සින්දුවක් බවට පත් වුණා ඉතින් ඒ වගේ අලුත්ම අත්දැකීමක් සිංහල සිනමාවට ලබා දුන්න. මොකද ඊට ඉස්සෙල්ලා තිබුණේ ඔය ජයමාන චිත්‍රපටි ඒ වගේම විමල වීරගේ චිත්‍රපටි බොහෝ දුරට ඊට පස්සේ ද්‍රවිඩ චිත්‍රපටි අනුකරණය. ඉතින් එහෙම වුණාම සම්පූර්ණ වෙනස් අත්දැකීමක් විශේෂයෙන් තරුණ අයට මේ වසන්ත චිත්‍රපටි වලින් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තේමාවක් හැටියටත් එයා බැලුවේ මේ තරුණයින්ගේ ප්‍රශ්න. ඉස්සෙල්ලාම වෙස්ගත්තු කියන කෙනුත් ටුංගක් ආවේ අපිත් එක්ක විශ්වවිද්‍යාලයේ හිටපු කට්ටිය ඔය නාමල් වීරමුණලා මේ චිත්‍රපටියට යොද නළු නිළිය හැටියට පාවිච්චි කරා. ඊට පස්සේ හුඟක් දුරට මගේ හිතේ ඔය දියමන්ති සහ වෙස්ගත්තු කියන අරක ඇවිල්ලා ඔව් ඒ චිත්‍ර වෙස්ගත්තු ඔය චිත්‍රපටි දෙකෙන් තමයි එයා තරුණ ප්‍රශ්න විභාග කරන්න පටන් ගත්තා. තව එක කාරණාවක් කියන්න ඕනේ මුලින්ම වසන්ත ඇවිල්ලා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කෙනෙක්. වාමාංශික අදහස් තියෙනවා. ඉතින් අයිඳ මගේ අදහස හැටියට අපි සිනමාකරුවන් හැටියට විග්‍රහ කරනකොට වසන්තයි පතිරාජයි තමයි සමසමව අපිට බලන්න ඕනේ. ඒගොල්ලෝ දෙන්නගෙම තිබුණා සමාජ දර්ශනයක්. ඒ සමාජ දර්ශනය අනුව තමයි මේ චිත්‍රපටිය අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඒගොල්ලෝ සූර චිත්‍රපටිකාරයෝ මේ චිත්‍රපටි ලෝකයේ තියෙන නීති රීති ඒ ඔක්කොම ඒ විනෝදාත්මක අංශය රැක ගන්න අතර ඒ සමාජ චින්තනය උගක් දුරට මගේ හිතේ වසන්තගේයි පතිරාජගේයි තමයි අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ආවා ධර්මසිරි බණ්ඩාරනායක. එයා උගක් දුරට සමාජවාදී රටවල ඒ කාලේ තිබුණ චිත්‍රපටිවලින් උගක් හංස වීලක් වගේ චිත්‍රපටිවලින් ඒ බලපෑම තිබුණා. නමුත් මම හිතන්නේ ඇත්ත වශයෙන් අපිට විචාරකයෝ හැටියට ඕනම් බලන්න පුළුවන් මේ දෙන්න තමයි වසන්තයි පතිරාජයි. තාම ඒක උග දෙනෙක් ලංකාවේ ඒ වගේ විග්‍රහ කරලා නැහැ නිකම් මේ විස්තර කියලා තියෙනවා මිසක් ඒ වගේ ගැඹුරු විග්‍රහයක් සිංහල චිත්‍රපටි ගැන කරලා නැහැ. නමුත් එහෙම කරනවා නම් තුන් දෙනෙක් අපිට හිතා ගන්න පුළුවන්. එක පැත්තකින් වසන්ත මේ පැත්තෙන් පතිරාජ මේ පැත්තෙන් සුමිත්‍රා. ඒ තුන් දෙනාගේ ශෛලිය වෙනස් ඒ එකනාගේ රටා වෙනස්. නමුත් තුන් දෙනාම මේ මානුෂික ප්‍රශ්න දිහා බලන එකේ එක්තරා සමයන්තර භාවයක් තියෙනවා කියලා මට හිතෙනවා. අප මෙලෙසින් කතා කරමින් සිටියේ අපෙන් සමුගත් ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් පිළිබඳව. එතුමන් ඔබතුමාගේ සමීප මිත්‍රයෙක්, ඒ වගේම තිර රචකයෙක්, නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයෙක් විදිහට සිනමාවට දැක්වූ ඒ දායකත්වය පිළිබඳව අපි ඒ මතකයත් ආවර්ජනය කරමු. විශේෂයෙන්ම ওই ප්‍රංශ සම්ප්‍රදාය ලක්ෂණයක් තමයි අධ්‍යක්ෂකවරයා තිර නාටකයක් කරනවා. මොකද බොහෝ දුරට අර හිච්කොක් තමයි වීරය හැටියට ඒ කාලේ ප්‍රංශ විචාරකයෝ සැලකුවේ නවරැල්ලේ විචාරකයෝ හිච්කොක් කියලා තිබුණා. මට අධ්‍යක්ෂණය කරන්න දෙයක් නැහැ මං චිත්‍රපට මං තිර නාටකයේ ලියලා ඒ තරම් විස්තරාත්මකව මම තිර නාටකයේ සකස් කරනවා. රූප වශයෙන් සටහන් කරනවා, කැමරා ඇංගල්ස් ඔක්කොම සටහන් කරනවා. මේ මේවා ඒ වගේම මේක ක්ලෝස් අප් එකක්ද මිඩ් ෂොට් එකක්ද ලොන් ඒ ඔක්කොම මම ලෑසි කරලා ඉවරයි තිර නාටකයේ හදනකොට. සත්‍යජිතුත් එහෙමයි. අපිට යන්න පුළුවන් ඒගොල්ලන්ගේ පොත්වල ගහලා තියෙනවා මේක ෂොට් එකෙන් ෂොට් එකට ඇඳලා තියෙනවා. ඉතින් හිච්කොක් කිව්වා මේ තිර නාටකයේ තමයි ප්‍රධාන. තිර නාටකයේ සවිස්තරව හැදුවට පස්සේ චිත්‍රපටියක් හදන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මොකද ඒකේ ඔක්කොම විස්තර කැමරා කෝණ හැංගීම් ඔක්කොම එකේ දාලා තියෙනවා. නළු නිළියන් එන්නේ කොහොමද යන්නේ කොහොමද මොන විදියට රූපගත කළ යුතුද ඒ හැම දෙයක්ම
තිර නාටකයේ තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ එක ලක්ෂණයක් තමයි ඒක වැදගත් දෙයක් අපි මතක තියාගන්න ඕනේ. විශේෂයෙන් වසන්ත. ඒ වගේම පතිරාජ. උගාක් දුරට ඒ ඒ අනුගමනය කරේ තමන්ම තමයි ඒ තිර නාටකේ හදන්නේ. අර විනායලව තිර නාටකේ ලියලා චිත්‍රපටි හදන්නේ. ඒ අර මං කියපු කොටසට ඊට ටිකක් කල් ගියාට පස්සේ අපිට තිස්සාබේසේකරත් ඇතුළත් කරන්න වෙනවා. තිස්සාබේසේකර පටන් ගත්තේ තිර නාටක රචකයෙක් හැටියට. ඔහුත් අර විදියට උගාක් විස්තරාත්මකව චිත්‍රපටි තිර නාටක ලිව්වා. නමුත් ඊට පස්සේ ඒකෙන් සෑහීම උග දෙනෙක් තිර නාටකයේ ලියන අයට නිර්මාණාත්මක භාවයේ ඉතින් ඉඳන් චිත්‍රපටි අධ්‍යක්ෂණය යන්න තියෙන පොඩි කෙටි දුරයි. උගක්ම චිත්‍රපටි කලාවට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. කියන්නේ තිර නාටක රචකයෝ එහෙම නැත්නම් වැඩිම සංස්කාර දැන් ඩේවිඩ් ලීන් වගේ කෙනෙක් එයා සංස්කාරක කෙනෙක්. උගක් ලොකු අධ්‍යක්ෂකවරුන් පුලින් පටන් ගන්න සංස්කාරකවරුන් හැටියට. මොකද ඒ කලාව ඒගොල්ලෝ සම්පූර්ණයෙන් දන්නවා කතාව කියන හැටි. මොකද චිත්‍රපටියක් කියන්නේ කතාව කියන්නේ කොහොමද කියන එකනේ. ඒ කතාව කියන එක සම්පූර්ණයෙන්ම සකස් කරලා ගොඩවත් දුරට විශේෂයෙන් මේ බටහිර සම්ප්‍රදාය යටතේ ගොඩාක් දුරට තිර නාටකයේ තුලින් තමයි තියෙන්නේ. ඉතින් වසන්තත් මම දන්නවා සත් සමුද්‍ර චිත්‍රපටියේ පවා හුඟ දෙනෙක් දන්නේ නැති දෙයක් සිරිගුණ සිංහත් එක්ක ඒ තිර නාටකයේ හදන්න එයා හුඟක් උදව් කරා. ඉතින් හුඟ දෙනෙක් දන්නේ නැහැ මේ සිංහල චිත්‍රපටියක නැත්නම් ඕනම චිත්‍රපටියක තිර නාටකයේ තමයි ඉතාම වැදගත්. දැන් අර පරණ ද්‍රවිඩ ක්‍රමයට හදනකොට නැත්තම් අනිත් විදිය වලට ඔය සරල ක්‍රම වලට හදනකොට එච්චර වැදගත් නැහැ. නමුත් අපි ගත්තොත් හොඳ ලෝකේ ඔක්කොම ප්‍රසිද්ධ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු උගාක් අවධානය යොමු කරන තිර නාටකයි. බොහෝ වෙලාවට සිනමාවේදීන් එකම ශෛලියක් තමයි අනුගමනය කරන්නේ. හැබැයි වසන්ත ඔබේසේකර මහත්මයා චිත්‍රපටින් චිත්‍රපටයට වෙනස් වූ තේමාවන් අනුගමනය කරන්න පටන් ගත්තා. මේ ගැන ඔබතුමා කොයි ආකාරයෙන් දකින්නේ? ඔව් එයා දිගටම අර මං කිව්වා වගේ අර මූලික ප්‍රංශයේ ලැබුණ දැනුමත් ඒ වගේම දර්ශනයත් වාමාංශික කියන්නේ වාමාංශික නෙමෙයි සමාජයට මුල් තැන දෙන සමාජීය සාධකවලට මුල් තැන දෙන දර්ශනයක්. ඉතින් ඒකත් එක්ක බලපුවාම එයා හුඟක් දුරට අර තිබුණ කතා එක්ක රචිත ඒවා නැත්තම් මේ මිනි මරුම් වගේ දේවල් පුවත්පත්වල තිබුණ දේවල් එහෙම නැත්තම් ජනතාව අතර කුසු කුසුව තිබුණ දේවල් ඒවා පාවිච්චිට අරගෙන තමයි ඒ කතා ගොඩ නැගුවේ. අන්ත එක අමතක කරන්න එපා විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ මට හොඳට මතකයි ලේක් හවුස් එකේ පුවත්පත් කලාවේදියෙක් හැටියට හිටියා. ඉතින් අර නිවුස් ගැන ලොකු උනන්දුවක් තියෙනවා. මගේ හිතේ මට මතක නැහැ හරියටම නමුත් ඒ එයාගේ චිත්‍රපටි වලත් බොහෝ විට එනවා මේ පුවත්පත් කාර්යයක ඇවිල්ලා කරුණු අහනවා ඒ කතාව ඉදිරියට ගෙනියන්න. උගත් චිත්‍රපටි වලත් ඒක තියෙනවා. මොකද අර පාඨකයාගේ නරඹන්නාගේ කුතුහලය පෙන්වන්න ඕන නම් ඒකට මාධ්‍යවේදියෙක් දාන්න පුළුවන් ඇතුළට. එතන එයා කතා කරන්නේ අර නරඹන්නට අහන්න ඕන දේවල්. නැතු වෙන චරිතවලට අහන්න අමාරුයි. ඉතින් හුඟක් චිත්‍රපටිවල විශේෂයෙන් හිච්කොක්ගේ චිත්‍රපටිවල බටහිර ගුණ චිත්‍රපටිවල මාධ්‍යවේදියෙක් ඇතුළට එනවා. මොකද එයා අහන ප්‍රශ්න එයා කරන ගවේෂණ අර බලාගෙන ඉන්න එක්කෙනාගේ ගවේෂණ කල්පනා කරන දේවල් තමයි එයා එහෙම කරන්නේ. ඒ වගේම දැන් මේ සමාජයට එතුමාගේ සිනමාව හරහා දුන්නුවේ පණිවිඩයන් ගැන මේ තරුණ සමාජයට ගන්න පුළුවන් ආදර්ශ ගැන ඔබතුමා කොහොමද දකින්නේ? ඔව් එකක් තියෙනවා ඔය උග දෙනෙක් කිව්වට සැබෑ ලෝකේ නිරූපණය කරන්න විතරයි පුළුවන්. සැබෑ ලෝකය කියන දේෙන් තෝරාගන්නනේ කලාකෘතියක් කරන්නේ. දැන් ඔය සමහර අය මම නම් හිතන්නේ මේ વિચારකයෝද ඒගොල්ලෝ කියන්නේ මේ තාත්වික වාදයේ අරමුණ කියලා සැබෑ ලෝකේ ඒ විදිහටම පෙන්වන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඕනම කලාකෘතියක ඒ කලාකාරයා ඒ සැබෑ ලෝකේ එයාගේ අත්දැකීම් සමූහයෙන් යම් යම් ඒවා තෝරගෙන කලාකෘතියක් හදනවා. කවුරුත්ම වෙච්ච දේ ලියනවා නම් එයා කලාකාරයෙක් වෙන්නේ නැහැ. එයා පුවත්පත් කලාවේදියෙක් වෙනවා. මොකද එදා මෙන්න මිරිමයි නුඹ මෙහෙම වුණා මැරලා හිටියා රෝම කියලා ලියලා ඉවරයි. ඒක කලාකෘතියක් නෙමෙයි. කවුරුත් කියන්නේ චිත්‍ර මේ පුවත්පතක ලියන දෙයක් කලාකෘතියක් කියලා. නමුත් කවදාවත් සැබෑ ජීවිතය ඒ විදිහටම පෙන්වන්න බෑ චිත්‍රපටියේ. ඒකෙන් යම් යම් දේවල් තෝරගන්නවා. ඒ මොකද කලා ඒක කලාකෘතියක්. ඒකෙන් විශේෂ අංශ එයා තියුණු ලෙස තෝරගන්නවා. තෝරගෙන ඉදිරිපත් කරනවා. ඒ හින්දා මම නම් ඔය ගොඩක් විශ්වාස කරන්නේ නැහැ විනායකෙන් ආදර්ශ ගන්න පුළුවන් තරුණයින්ට පාඩම් දෙන්න පුළුවන්. එහෙම නෙමෙයි ඒවා ස්වතන්ත්‍ර කෘති. ඒ හින්දා අපිට එයාගෙන් දැනගන්න පුළුවන් දේ තමයි වසන්තගෙන් හුඟක් දුරට නිතරම එයා සිනමාව ගැන කල්පනා කරපු කෙනෙක්. මේකේ
වර්ධනය ගැන දැන් එයා එක කාලෙක හුඟ දෙනෙක් හිතපු නැති දෙයක් කරා ඒ කියන්නේ ඒ සවුන්ඩ් ට්‍රැක් එකේ කියන දෙයි දකින රූපයයි අතර සමාන්තර භාවයක් නැතුව ඒක ඉස්සරහ ටිකක් තිබුණා දැන් අපි කියන චිත්‍රපට කකින් එයා හිතන දේ කියනවා එයා කටින් කියන්නේ නැහැ දෙන්නත් දැන් අපි කියමු කාන්තාවක් ප්‍රේමවන්තයා ගැන කියන්නේ එයා කටින් කියන්නේ නැහැ කැමරාවට නමුත් ට්‍රැක් එකෙන් කියනවා හිතන දේ ඉතින් ඒක තරමද්දුරට ගෙනිහිල්ලා වසන්ත ඒ දෙක අතර මගේ තේ අර මොකද මාරාවද මොකද කියන එකේ එහෙම ඒ ඒ දෙක අතර පරස්පරයක් ඇති කරලා ඒ අපේ අත්දැකීම් තවත් පළල් කරා ඒක ඉතින් සියුම්ව කළ යුතු වැඩක් නමුත් ඒකෙන් මම වඩාත් මට දැනෙන්නේ ආ මේක ගැන ගොඩාක් කල්පනා කරලා. මොකද චිත්‍රපටියේ දෙන ටෙක්නික් එක කියලා දෙන ක්‍රමවිදි. ඒ ටෙක්නික් එක වාග් දුරට වෙනස් කරන්න යා නිතරම හිතුවා. මේ රූපය හඬ ඒවා ඔක්කොම එකට සංකල්පණය වෙලානේ චිත්‍රපටියක් හැදෙන්නේ. අපි දකින්න රූප. විශේෂයෙන් ඒ දෙක. ඉතින් ඒ දෙක සංකල්පනේ වෙනකොට අපි සාමාන්‍යයෙන් අර කම්මැලිකමට මේ දෙක එකම එක විදියට යනවා. නමුත් මේ දෙක පරිපාලනය කරලා මේ දෙක තුර පරස්පරතාවය නැති කරන්නත් පුළුවන් සිනමාව තුල. ඉතින් ඒ වගේ ගොඩක් අත්හදා බැලීම් කරා. බුද්ධිමත් සිනමාකාරයෙක් කියලා කියන්න පුළුවන්. පතිරාජත් බුද්ධිමත් සිනමාකාරයෙක්. ඒගොල්ලෝ සිනමාව තුල කරන්න පුළුවන් කාර්යභාරය ගැන නිතරම කල්පනා කරනවා. චිත්‍රපටිය කියන්නේ බලන්න මේ ඡේදනය, එඩිටින් කියන එක. චිත්‍රපටිය ගැන හිතනකොටම අපිට එඩිටින් ගැන හිතන්න ඕන මොකද රූපගත කරන හැම දෙයක්ම දාන්නේ නැහැනේ. එਵੇਂ කොටස් කපලා 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 හදනවා. ඒ ඒ අත්දැකීම හදන්න. ඉතින් ඒ ඔක්කොම ගැන වසන්තගේ හොඳ අදහස් තියෙනවා. තිර නාටකයේ ලියන එක, සංස්කරණය, අධ්‍යක්ෂණය. ඉතින් දැන් අලුතෙන් ඒ තාක්ෂණය තියෙන නිසා උගාක් දුරට මේ ඉස්සර ඔය වෙන්වෙ තිබුණ කැමරාකරණය, ශබ්ද පාලනය, අධ්‍යක්ෂණය. හොඳද? රඟපෑ මේ ඔක්කොම වෙන්වෙන් වශයෙන් තියලා හිතුවන්නේ සිනමාව ගැන. දැන් ඒ සංකල්පය ගොඩක් වෙනස්. මේවා එකින් එකට මිශ්‍ර වෙනවා. ඉතින් ඒ අතින් මම හිතනවා සිංහල සිනමාවට ලොකු අත්දැකීමක් අරන් දුන්නා. දැන් මේ වගේ දේවල් ಭಾರತೀಯ සිනමාවේ කරන්න බෑ. මොකද ඒගොල්ලෝ විශාල වෙළඳ පොළකටනේ කරන්නේ. ඔය වගේ වැඩ කරන්න ගියොත් චිත්‍රපටියේ ෆ්ලොප් එකක් වෙනවා. මිනිස්සු 10-15 දෙනෙක් බලනවා ඇරෙන්න වෙන කාටවත් බලන්න බෑ. එහෙනම් මේක ලොකු ප්‍රශ්නයක්. කොහොමද මේ අත්දැකීම් කරන්නේ ජනකායකට තේරෙන විදිහට චිත්‍රපටියක් කියන්නේ ජනකායකට තේරෙන දෙයක් නේ දැන් අද වුණත් ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද හොඳ චිත්‍රපටියක් හැදුවොත් චිත්‍රපටි සංස්ථාවත් ඉඩ දෙන්නේ නැහැ මේකට පුළුල් ප්‍රදර්ශනයක් කරන්න මට ආරංචි දැන් සමහර චිත්‍රපටි එකමාරේ ඉඳන් තුනමාරේ විතර ඒ කියන්නේ ඒ වාර මහ ජනයාට එච්චරම ජනප්‍රියයි නැතයි කියලා හිතාගෙන කරනවා ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ට කරන ලොකු අසාධාරණයක්. මොකද අර වෙළඳ පොළ තියෙන්නේ මේ මාස් මාකට් එකක්. විශාල පහත්ම පන්ති චිත්‍රපටි වලට නැත්තම් මේ දැන් ওই සම්දර්ශන චිත්‍රපටි තියෙනවානේ අතීතය කියන්නේ ඔක්කොම ව්‍යාජ අතීතය. ඒකනේ දැන් උගදෙනේ කියලා ඇත්ත වශයෙන් මේක තමයි අතීතය කියලා කවුරුත් හිතා ඒක අතීතය නෙමෙයි ඒක අමූලික ව්‍යාජ අතීතයක්. ඉතින් ඒක ඒවල් දේවල් ඇදගත්තාම මේ වගේ කල්පනා කරන අධ්‍යක්ෂකවරුන්ට තියෙන අවස්ථා අඩුයි. ඉතින් ඒ හින්දා තමයි අපිට පේනවා අවසාන කාලේ පතිරාජ ගත්තත්, වසන්ත ගත්තත්, ධර්මසිරි ගත්තත් ඒ හුඟ දෙනෙකුට ඒගොල්ලන්ගේ නිෂ්පාදන කරන්නත් අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. ඒවා ඉදිරිපත් කරන්න සැලසෙන්නේත් නැහැ. මේ නිකන් මහජනයා කුපිත කරන දේවල් වලට තමයි එක්කෝ අතීතයට යනවා. එහෙම නැත්නම් ජාතිවාදය අවුස්සනවා, ආගම්වාදය අවුස්සනවා, ඒ වගේ මොකක් හරි ජාතියේ චිත්‍රපටිය හදනවා මිසක් මේ බුද්ධිමත් චිත්‍රපටි හදන අයට ඒවා පෙන්වන්න අවස්ථා අඩුයි. ඉතින් ඒ අතින් බලපුවම මට හිතනවා එක කනගාටුදායක අවස්ථාවක්. මොකද ජනතාව බොරුවට මේම දක්ෂ අධ්‍යක්ෂකෙක් වරුණාම නිකම් බොරුවට වැළපුණාට එයාට අවස්ථාවක් දීලා නැහැ. මං හිතන්නේ අවුරුදු 5-10ක් එයා චිත්‍රපටි හැදුවේ නැහැ. ඉතින් ඒක තමයි යථාර්ථය ලංකාවේ. බොරුවට පත්‍රවල ලියලා චිත්‍රපට මේවායිම දැම්මට ඒ අයට අවස්ථා සලසන වාතාවරණයක් නැහැ. ඒ වගේ තදා බලන අධ්‍යක්ෂකවරුන්ට පතිරාජ ගත්තත් වසන්ත ගත්තත් ඒ දින තමයි අපි සමයාන්තරව තරමඳුරට සුමිත්‍රා කෝ ඒගොල්ලන්ට චිත්‍රපටි හදන්න අවස්ථාවක් නැහැ චිත්‍රපටි ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් නැහැ අද අපේ මේ වාතාවරණය තුල
මේ ව්‍යාජ ඉතිහාසය ව්‍යාජ ආගම් ධර්ම ස්පෙක්ටකල් කියලා ලොකු දර්ශන තියෙන ඒවට තමයි මිනිස්සු ඒවා අභින් බවට පත් කරගෙන ආගම අභින් බවට පත් කරන තමයි දැන් මේ චිත්‍රපටය හදන්නේ. අප කතා කරමින් සිටියේ වසන්ත ඔබේසේකරයන්ගේ සිනමා ජීවිතය පිළිබඳව. එතුමාගේ සාමාන්‍ය ජීවිතය ගැනත් අපි කතා කරොත් හොඳයි කියලා හිතනවා. ඔව් එතුමා බොහොම බුද්ධිමත් කෙනෙක්. හරියට පොතපත කියවනවා. තරමක් දුරට මගේ ඉතේ ආ මේ හුදකලාව ඉන්න කැමති කෙනෙක්. එයා තෝරාගත්ත කර්මාන්තය ගැන විශාල උනන්දුවක් තිබුණා. දේශපාලනය කරත් චිත්‍රපටි කර්මාන්තය කරත් ඒක ගැන මේ සීරියස් ඒ ගැන වගකීමෙන් යුතුව කටයුතු කරා. ඉඳ අපි මේ වෙලාවේ කනගාටු වෙන්න ඕනේ ඒ වගේ අයට චිත්‍රපටි නිෂ්පාදනය කරලා ඒ හැකියාව උච්චස්ථානයට ගන්න පුළුවන් අවස්ථාවක් අපේ රටේ නැති වුණයි තිබුණේ නැහැ. අනිත් අතට එයා මගිතේ රූපවාහිනියටත් එච්චරම ඇබ්බැහි වුණේ නැහැ. කීපයක් හැදුවා මගිතේ. එක කාලයක් මට මතකයි ලෝකේ උසස්ම චිත්‍රපටි අධ්‍යක්ෂකවරු 20-30 දෙනෙකුට කෙටි රූපවාහිනිය චිත්‍රපටි හදන්න යුනෙස්කෝ එකෙන් ආධාර කරා. එතකොට මම පැරිසියේ හිටියේ ඒ කාලේ මගිතේ එයා ආවා පැරිසියටත්. ඉතින් ඒ වගේ අවස්ථා ලැබුණා. නමුත් දීර්ඝ වශයෙන් මට මතක නැහැ මං හිතන්නේ නැහැ එයා මේ රූපවාහිනිය මොකද රූපවාහිනිය චිත්‍රපටි නැත්නම් ටෙලි ඩ්‍රාමා වලට ගොඩක් සම්බන්ධ වුණායි කියලා. මුලට පතිරාජලා වුණත් සම්බන්ධ වුණාට දැන් එච්චර නැහැ නේද? බොහෝ වෙලාවල්දී දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඉදිරියට මේ කලා ශාස්ත්‍රයේ ඇතිවෙන්න ඕනි වෙනස්කම් විදිහට ඔබතුමා කොයි ආකාරයෙන්ද දකින්නේ? ඕ දැන් ඒක ප්‍රශ්නයක් තමයි මේක දැන් ඒ කියන්නේ මේ අර වසන්තලාගේ ඒ චිත්‍රපටි ආර ඒ චිත්‍රපටි ගවේෂණාත්මක චිත්‍රපටි වලට අද වෙළඳපොළ ඉතාම කෙටි කුඩායි. එක පැත්තකින් රූපවාහිනිය ඇවිල්ලා ටෙලි ඩ්‍රාමා ඇවිල්ලා ඒ පැත්තෙන් වැහිලා තියෙනවා. අනිත් පැත්තෙන් ඔය සම්දර්ශන චිත්‍රපටි ඇති කරලා ආවේගශීලී චිත්‍රපටි සම්ප්‍රදායක් නිසා ඒ පැත්තෙන් ඒගොල්ලන්ට චිත්‍රපටි හදන්නත් බෑ. ඉතින් මගේ ඉතින් අපේ සමාජයෙන් සහ චිත්‍රපටි සංස්ථාවෙන් ඒ අයටත් හොඳ චිත්‍රපටි හදන්න හදලා මේ මොකද චිත්‍රපටියක් හොඳ චිත්‍රපටියක් හදපුවම අද ඊයේ පෙන්වන එක ඒ වාණිජ අංශයනේ. නමුත් ඒකේ කලාත්මක අංශය අවුරුදු ගාණක් තියෙනවා. සමහරට දශක ගාණක් තියෙනවා. එතකොට ඒ අයට ඒ නිර්මාණය කරන්න වාතාවරණයක් තාම ලංකාවේ නැහැ. මං හිතන්නේ චිත්‍රපටි සංස්ථාවත් සාර්ථක වෙලා තියෙනවා කියලා. මේ චිත්‍රපටි සංස්ථාව හැදුවෙත් මම ඒකේ ප්‍රධාන සභාපතිත් මම. ඒ කාලේ මං හිතේ 1900 මට වාර්ෂික කියන්නත් පුළුවන්. 1971. 71 තමයි චිත්‍රපටි සංස්ථාව හැදුවේ. මම තමයි ඒකේ ප්‍රධාන ඒකේ සභාපති ඒ කාලේ. එතකොට අපිට පුළුවන් වුණා ඒ වෙලාව නිහල් සිංහත් හිටියා. ඒ කාලේ තමයි මේ කට්ටිය ඉදිරියට ඇවිල්ලා චිත්‍රපටි හදන්න අවස්ථාවක් සැලසුනේ. මොකද ඊට ඉස්සර ප්‍රදර්ශනය ප්‍රශ්නයක් වුණා. කොච්චර චිත්‍රපටි හැදුවත් අර ඉන්දියා සම්ප්‍රදාය චිත්‍රපටි හදන අයට තමයි සිනමා ශාලාවක් තිබුණේ. ඒ සිනමා ශාලාවේ ගොල්ලන් ඒවට මේව පෙන්වන්න ඉඩ දුන්නේ නැහැ. නැත්තම් දුන්නත් බොහොම අර කුඩම්මගේ සැලකිලි තිබුණේ. නමුත් ඒක අපිට වෙනස් කරන්න පුළුවන් වුණා. ඉතින් දැන් උගදේ අමතක කරන දෙයක් තමයි මේ ප්‍රදර්ශන ක්‍රමය වෙනස් කෙරුවට පස්සේ තමයි මේ වසන්ත පතිරාජ ධර්මසේන ඒ වගේ මේ සුමිත්‍රා තිසාබේසේකර වගේ ආයතන චිත්‍රපටි පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් ඒක මොකද්ද গোল্ডන් ඒජ් එක කියනවා. ඒක ස්වර්ණමය යුගය කියලා කියනවා. ඉතින් හේතු කීපයක්ම එකහු වෙලා තමයි මේ යුදේ ඒ ස්වර්ණමය යුගයේ ඊටාම වටිනා ශරීර තමයි වසන්ත ඔබේසේකර. සිංහල සිනමාවට අනබිබවණීය සේවයක් කරපු වසන්ත ඔබේසේකරයන් ඔබතුමාගේ සමීපතම යාගේ මේ වියෝව ගැන ඔබතුමා මොකක්ද හිතන්නේ? නෑ ඊටාම කනගාටුයි. එතුමා හැබැයි උගක් කල් ඉඳන් මගේ ඉතින් අසනීපෙන් හිටියා. උගක් ඉස්සරත් මගේ ඉතින් හෘද සැත්කමක් කරා. එයා චින්තකෙක්. චිත්‍රපටි ගැන උගක් දුරට කල්පනා කරපු කෙනෙක්. එයා මන් දන්නේ නැහැ එයා පුද්ගලිකවම ලියලා තියෙනවද ඔය චිත්‍රපටි ගැන පොත් විචාර අරම ලිවනම් ඒවා හොයලා පළ කරන්න ඕනේ. මොකද චිත්‍රපටි කලාව ගැන ගොඩාක් හිතපු කෙනෙක්. දැන් මේ මෑත කාලයේදී හුඟ දෙනෙක් එහෙම දැන් අපිට නිහාල් සිංහ නැති වුණා. ඒ වගේම දැන් වසන්ත නැති වුණා. මම කල්පනා කරා දැන් ඒ හුඟ දෙනෙක්ම හුඟක් අත වශයෙන් යොදාගත්තේ මෙයා විජය කුමාර්තුංග. ඒ කණ්ඩායම විජය කුමාර්තුංග මාලිනී
කොස්තා ඒක වෙනම රඟපෑම් ශෛලියක්. තව එක කාරණාවක් කියන්න ඕනේ. වසන්ත තමයි ස්වර්ණමල්ල වරච්චිට එයාගේ චිත්‍රපටි ඒ මුළු ජීවිතේම තාම හොඳ චරිතයක් ලබා දුන්නේ. ඒ කියන්නේ මේ දඩේම කියන චිත්‍රපටි. දඩේම කියන චිත්‍රපටියේ ඒ කාන්තාවගේ අසාධාරණ ලක් වූ කාන්තාවගේ චරිතය තමයි තාම ප්‍රබල විදියට ස්වර්ණ නිරූපණය කරේ. තාම ප්‍රබල විදියට මගිතේ ස්වර්ණගේ ඒ චිත්‍රපටි රඟපෑම් වලින් හොඳම රඟපෑමක් කියලා අපට කියන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවත් ලබන හුඟ දෙනෙක් දඩේම කියන චිත්‍රපටිය විග්‍රහ කරනවා මදි. ඒක අපේ සිංහල සිනමාවේ උච්ච අවස්ථාවක් හැටියට අපිට හිතන්න පුළුවන්. ඒකේ කතාව, ඒක පාවිච්චි කරපු හැටි, චරිත ගොඩනගපු හැටි, විශේෂයෙන්ම ඒ ක්ලයිමැක්ස් එක අවසාන අවස්ථාවට ආපු හැටි. මොකද මේ දෙන්නා ගිහිල්ලා ඒ කතාව කවුරුත් දන්න කතාව. මොකද ඒක තමයි ඒ චිත්‍රපටියේ ලක්ෂණ දේ. මොකද මේ මිනි මැරුම පිළිබඳ කතාව කවුරුත් දන්නවා. කියන දේ නෙවෙයි කියන හැටි කියන එක. කලා කියන දේ කියන්නේ පුවත්පත් කාරයෝ. කියන හැටි කරන්නේ කලාකාරයෝ. ඒ දෙක හැම වෙලාවෙම තියෙන කියන දේ සහ කියන හැටි. ඉතින් මේකේ කියන හැටි තමයි අපිට ඉතාමත්ම වැදගත්. මොකද කියන දේ කවුරුත් දන්නවා. දඩේම කියන චිත්‍රපටිය. කවුරුත් දන්නවා වෙච්ච දේ මිනි මැරුම පතරෝල වැටලා ඉල්ලුම් ගස් ගිය කතාව ඔක්කොම දන්නවා. එතකොට ඒකෙන් ඒ වස්තු බීජය අරගෙන කතා පුවත අරගෙන දෙයක් නිර්මාණය කරනවා. එතකොට ඒ බලන එක්කෙනාගේ මේ කතාව ගැන දන්නව නමුත් ඔය අලුත් දෙයක්ත් එයා දකිනවා. ඉතින් ඒ විදිහට විශේෂයෙන්ම මේ ස්වර්ණාගේ චරිතය ඒක එක පැත්තකින්. අනිත් පැත්තෙන් මගේ ඉතින් රවින්ද්‍ර තමයි, රවින්ද්‍ර රන්දෙනිය තමයි අනිත් චරිතය. ප්‍රධාන චරිත දෙකයි ඒකේ තිබුණේ රඟපෑවේ. ඉතින් ඒකත් මගේ හිතේ නිතරම අභ්‍යාසයකට ලක් විය යුතු චිත්‍රපටියක්. හැම දෙනාම චිත්‍රපටි හදන්න කැමතියි, ඒක දිහා බලන්න ඕනේ. ඒක යටින් තියෙන්නේ වසන්තගේ ඒ කාලේ තිබුණේ සමාජ දර්ශනය. මොකද මේ විශේෂයෙන් මේ තරුණ දුප්පත් තරුණ කාන්තාවක් අර අර යගේ ස්පෝර්ට්ස් කාර් එක, ඒක රටින් එක, ඒ යගේ තියෙන ඒ ආට් ගන්නේ ඒක අන්තිම සීන් එකේ තමයි දකින්නේ. ඉතාම ලස්සනට ඒක ගොඩනගලා තියෙනවා. මම ඉතින් සිංහල සිනමාවේ ඉහළම චිත්‍රපටියක් හැටියට, විශේෂයෙන්ම ඒ යුගයේ නිරූපණය කරන උසස්ම චිත්‍රපටියක් හැටියට අපිට හිතා ගන්න පුළුවන්. ඕගොල්ලෝ පෙන්නන්න පාට් අපි ඕගොල්ලන්ගේ නරඹන්නට ඒ සීන් එක, අවසාන සීන් එක. මොකද අර එක පාට මේ කාන්තාව කැලියට ගිහිනලා මේ මිනිහා එයාව මරන්න හදනවා. නමුත් එයා දන්නේ නැහැ, එයා හිතන්නේ ප්‍රේමවන්තයාව එක් කරන්න යනවායි කියලා. එතන හදිස්සියේ තමයි බහිනකොට තමයි මේ කාන්තාවට තේරෙන්නේ දැන් මේ මිනිහා මේ වෙන දෙයක් කරන්න හදන්නේ, මාව මරන්න හදන්නේ කියලා. ඊට පස්සේ තමයි යාගේ රඟපෑම. ඊට පස්සේ අර පොල්ලක් අරගෙන ගහනවා වින්ස්ක්‍රීන් එකට. වින්ස්ක්‍රීන් එක ඇතුළේ ඉඳන් කැමරාව මේ තාම දක්ෂ විදියට ඒක ඉදිරිපත් කරලා තියෙනවා. සිංහල සිනමාවේ අමරණීය ඡේදයක්. ඒ වගේම මම තමයි අර ඉතාම ලිහිල් සරල නමුත් සුන්දර ඡේදයක් තමයි අර විජේයි මාලිනී කොස්තායි අර පෝනියෝ පිට යන යෝන් වසන්තය කියන එක. ඉතාම ලස්සන. මොකද දෙනෙක් දන්නේ නැහැ ඒකේ වටිනාකම. ඉතාම රමණීය පුදුම ආකර්ෂණයක් තියෙන සිනමා කලාවේ ලස්සන එකක් ඇටි මම මේ ළඟදී බැලුවා. මටත් පුදුම වුණා මෙච්චර මේක මේ තරම් ඒ කාලේ ඇත්ත වශයෙන් තමයි අය පිළිගන්න නැතුව ඇති. නමුත් ඒක ඉතාම දර්ශනීය ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් කියලා අපිට කියන්න පුළුවන්. අප මෙලෙසින් කතා කරමින් සිටියේ අපෙන් මෙලෙසින් සමුගත්ත ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් පිළිබඳව සහ එතුමන් හෙළ සිනමාවට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් මේ පිළිබඳව අතීතයේ කතා කරන්නට, අනාගතයට දෙන්න පුළුවන් ඒ පණිවිඩය ගැන කතා කරන්නට එකතු වුණු ඔබතුමාටත් අපි ඉතාමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අප අතරින් විය වුණු ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතාටත් අප නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.